සිව්හිලේ මහජාතික සමුළුව ආරම්භයට පෙර මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත වැඩම කළ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් රට තුල ක්‍රියාත්මක කිරීමට සුදුසු යෝජනාවලියක් සමන්විත බෝගම්බර ප්‍රකාශනය දළදා වහන්සේ වෙත පූජා කළා. අනතුරුව පසුරු දෙකට පමණ මහා සංඝරත්නය බෞද්ධ සංවිධාන අනෙකුත් ආගමික නායකයන් සිවිල් සංවිධාන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් දැයම එකරදකට සිව්හිලේ මහජාතික සමුළුව මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා. එක දෙයක් මේ සමුළුවේදී වගකීමෙන් කියනවා, මින් ඉදිරියට ආයේ කවදාකවත් මේ සිංහලයන්ව දුර්වල කරලා රවට්ටලා මේ සිංහලයන්ගේ කොඳුනාරටි කඩලා ජාතික ව්‍යාපාරයේ මං පහරන්න ඉඩ නොදෙන බව. මේක සිංහලයන්ගේ රට. යකෝ ගෙදරකට හරි අයිතිකාරයෙක් ඉන්නවා, ආයතනයකට අයිතිකාරයෙක් ඉන්නවා, පන්සලකට, කෝවිලකට, පල්ලියකට, ආයේ ඕනම තැනකට අයිතිකාරයෙක් ඉන්නවා. අයිතිකාරයෙක් නැති වුණොත් ඒ ආයතනයේ ගෙය ඕන එකක් විනාශ වෙනවා. ඒ වගේ රටකටත් ඉන්නවා අයිතිකාරයෙක්. ජනාධිපති කතා කරන්නේ උලම එක්ක, අගමැති කතා කරන්නේ උලම එක්ක, විපක්ෂ නායක කතා කරන්නේ උලම එක්ක, මැති ඇමැතිවරු මන්ත්‍රීවරු කතා කරන්නේ උලම එක්ක. අපි වගකීමෙන් කියනවා, වහාම මේ උලමලා සමග තියෙන සාකච්ඡා රටේ නායකයෝ නවත්තන්න ඕන. සාම්ප්‍රදායික ස්වදේශික පාරම්පරික මධ්‍යස්ථ මුස්ලිම් මිනිස්සු ආරක්ෂා කර ගැනීම සඳහා අපේ රටේ නායකයෝ පෙළ නොගැහුණොත් මතක තියාගන්න නායකයන්ටත් අබසරණ වෙන බව. දැක්කයේ අර ලෙබ්බෙලයි හජ්ජාර්ලයි ඔක්කොම එකතු වෙලා මේ මාධ්‍ය හමු පවත්වනවා. කෙටියෙන් කියන්න තියෙන්නේ පරිස්සම් වෙයල්ල කියලා විතරයි. ඊට හේතුව තමයි ඒ මුළු අටලු ගමම උලමා සභාවේ සභාපති වෙච්ච රිෂි මුක්තිගේ තබ්ලිග් ජමාත් සංවිධානය තමයි මෙහෙවන්නේ. හදනවා සිංහල ආණ්ඩුවක්, සිංහලයන්ට නැගිට ගන්න පුළුවන් ආණ්ඩුවක්, තමන්ගේ රටේ කෙලින් අභිමානයෙන් ඉන්න පුළුවන් ආණ්ඩුවක්, එක එකගෙන් තොකු කන්නේ තියාණ්ඩුවක්. අපේ කම ගොඩනගන පෙරමුණක් පාර්ලිමේන්තුව තුල සිංහලයා බලවත් වුණු පාර්ලිමේන්තුවක්. ඒ නිසා අතින් අරමන මේ වැඩපිළිවෙලේ අපේ බලාපොරොත්තුව දේශපාලකයෙක් රජ කරන්න නෙමෙයි, ජාතියට නායකත්වය ලබා දෙන්න පුළුවන් ජාතිය දිනවන නායකයෙක් මිසක පක්ෂවලටයි දේශපාලකයෙක් දිනවන්න නෙමෙයි. මේ ભેද මොකක්වත් නැතුව පන්සල් 7000ක් එක පෙරමුණකට ගත්තොත්, එක පන්සලකින් ඡන්ද 1000ක් හැදුවොත් ඡන්ද ලක්ෂ 70ක් නේ හාඳුරෙනි. මේක කරන්න බැරිද අපිට? අපේ මිනිස්සු අපි කියන එක අහන්නේ නැද්ද? අපි හදනවා තනි සිංහල ආණ්ඩුවක්. හදමු මේ රට. ඒක පාලකයෙක්ව පස්සේ අපි යන්න ඕන නෑ. hiru gossip.lk